දූෂණ පනත කාගේ හරි උමනාවක් තියනවාද සම්බන්ධ කරන එක වළක්වන්න මේ රාජපක්ෂලාගේ අන්තේවාසිකයන්ගේ නමාන ෆයිල් තියනවා ඒක වහන්න කල් ගැනීම අල්ලස් කොමිසමට එළන චෝදනාවක් තමයි ඇරිච්ච ෆයිල් ඔක්කොම වැහුණා ශ්‍රී ලංකාවේ මිනිස්සු කොමිෂන් සභාවක් හදුවම හිතනවා හරි ස්වාධීන කියලා හොරා අල්ලස් කොමිසමේ දැනට ඉන්නේ රාජපක්ෂවාදී ඒතර වහලා තියෙන නඩු මොනවද ඒ රෝහිත අබේගුණතුමාගේ ෆයිල් එක වහලා තියෙනවා මොහන් පීරසිරේ ෆයිල් එක වහලා තියෙනවා ගෝඨාභය රාජපක්ෂ ෆයිල් එක වහලා තියෙනවා කපුටෙට්ට තමයි චෝදනාව එල්ලේ කොමිෂන් සභාවේ ආයේ විමර්ශන නිදාන්න බලපෑම් කළා අද තනිකර දූෂණයට පත් වෙලා අල්ලස් කොමිසම නඩත්තු කරන එක තේරුමක් නැහැ ඒක වහලා දැනුනක මිටර හොඳ අල්ලස් කොමිසම ඇතුලේ ඉන්නේ ඕ ලෙවල් සමත් වෙච්ච පොලිස් නිලධාරී. ලෝක ඇනිතරටෝල් එහෙම නෙමෙයි. නඩු දාපේ 100ට එකක්වත් නෑ. වැඩිදිකාරු වෙන්නේ නෑ මේ විත්තිකාරයෝ. දාපන නඩුවත් කරගත්තනේ මේ ටෙක්නිකල් ප්‍රොබ්ලම් එක. තමන්ට ඕනේ විදියට මේ පවත්වාගෙන යන්නයි තමන්ට ඕනේ ලේවා අස් කරගන්නයි. ෆයිල් එකක් වහන්න කොමසාරිස්වරයට තනියෙන් බෑ. කොමිෂන් සභාවේ කට්ටිය එතනට ගිහිල්ලා මේ බලපෑම් කිරීම තමයි ප්‍රශ්නේ. මේ හැමෝම එන්නේ හොරු අල්ලන්න. අල්ලර හොරෙක් නෑනේ. නඩු පවරුවොත් එම් නිදහස් වෙන එක නෙවෙන්නේ. මේ නිදහස් වෙන්න ඕන විදියටම නඩු පවරුවක්. අල්ලස් පනත යටතේ කවුද ලොකු බලවන්තයෙක් ලංකාවේ වැඩිදිකාරු වෙලා තියෙන්නේ? ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මහානාමයි දිසානායකයි. මම හිතන්නේ ඉහළම දෙන්නා දැන් නියමගෙන අල්ලගන්න ඉස්සලා කලබල වෙලා මේ දෙනල්ල ගත්තා නම් නියමගෙන එළිය හිටියා කියලා කියනවනේ කවුද ඒ කෙනා මෛත්‍රීපාල සිරිසේනගේ සම්බන්ධ කෙනෙක් අවශ්‍ය කෙනා ගන්නවා අනවශ්‍ය කෙනා අයින් කරනවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලංකා කොමිෂන් සභාව පිළිබඳව කියලා දෙන කිසි වැඩක් නැතියක් ප්‍රශ්න යට ගහන්න කරන උපක්‍රම මේ සෙටප් නේ අට ඕන නම් මම ඔයාව ගන්න දුමාන දවස් දෙකයි පැය දෙකයි එන්නේ ඩ්‍රයිවර්ලට පැය 24 ඕටේ කියලා ඔබ මේක කිව්වට පස්සේ මේක නතර වෙන්න පුළුවන් මේකෙන් වෙන්න පුළුවන් සමහරක් මේ ලින්ක් එක දැන් ඔබ කියනකම් කවුරුත් සජිත් කියන්නෙත් නෑ මේ දෙපැත්ත ඩීල් වලින් තමයි සංශෝධනය එන්නේ ලංකාවේ සම්මත කරාට පස්සේ සුප්‍රීම කෝර්ටේ කරගන්න දෙයක්වත් නෑ Sikurada atit alone country. Arre atto inno kutte gidri inne. Alone country. Visit Edrisinger Brothers Hybrid Hub for your next service or repair. අල්ලස සහ දූෂණය මුළු ලොවම වෙලාගත් පිළිලයක් බවට පත් වෙලා තිනවා. ඒ අතරේ තමයි දූෂණ මර්ධන පනත ඉදිරිපත් වෙලා තියෙන්නේ. දැන් මේ දූෂණ මර්ධන පනත මේ ඉන්නේ නීතිඥ නාමල් රාජපක්ෂ මහතා. අපි හිතුවේ පසුගිය සතිය සම්මත වෙවි කියලා. නමුත් දැන් සංශෝධන ඉදිරිපත් කරන්න කියලා සම්මතිය 19 වෙනිදාට කල් දාලා තිනවා. කාගේ හරි උමනාවක් තියනවාද මේක සම්මත කරන එක වළක්වන්න? ඔව් අපිට කරුණු අනාවරණ වෙච්ච හැටියට අපි දැනගන්න ලැබිච්ච හැටියට අතුලින් දැනගන්න ලැබිච්ච හැටියට මේ ඉන්න කොමිෂන් සභාවේ කට්ටිය යම් පොජන පෙරුණ മന്ത്രിවරු හම්බෙලා විශේෂ අගමැතිතුමා හම්බෙලා යම් කණ්ඩායම් හම්බෙලා මේ පනත සම්මත කරන්න කල් දාගන්න උත්සාහ කරනවා කියන එක පැහැදිලි. මේ ඉන්න අල්ලස් කොමිසමේ දැන් ඉන්න සමාජිකයෝ සමාජිකයෝ. ඒ කියන්නේ මේ කවුද අල්ලස් කොමිසමේ ඉන්න සභාපති අධ්‍යක්ෂණරාල් ඔය ඇතුළු කන්නේ? අධ්‍යක්ෂණරාල් නෙමෙයි කොමිෂන් සභාවේ 3 දෙනෙක් ඉන්නවා. ඒ 3 දෙනා අධ්‍යක්ෂණරාල් කියලා කියන්නේ එතන ප්‍රධාන විදාගෙන දාරියා. එයා මේ ඉන්නේ කොමිෂන් සභාවේ වෙනම තැනක. නමුත් කොමිෂන් සභාව කියලා කියන්නේ වෙනම 3 දෙනෙක් ඉන්නේ. ඒ කියන්නේ අල්ලස් කොමිසම කියන එක. කොමිසමේ ඉන්නේ කොමසාරිස්වරු. කොමසාරිස්වරු 3 දෙනෙක් ඉන්නවා. ඒතර අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු පොහොට්ටුවේ ඇමතිවරු මන්ත්‍රීවරු හම්බ වෙලා මේක කල් දා ගන්න. මොකද අවශ්‍යතාවය? අවශ්‍යතාවය තමයි ඒගොල්ලෝ මොකද දැනට අපිට ආරංචි වෙන හැටියට යම් යම් මේ නඩු ගොනු වැසීමට උමනාවක් තියෙනවා. මොකද ඒගොල්ලෝ රාජකාරියේ ඒගොල්ලන්ට උදව් කරපු රාජපක්ෂලාගේ අන්තේවාසිකයන්ගේ නමාන ෆයිල් තියෙනවා. ඒක වහන්න කල් ගැනීමක් තමයි සිදු කරන්නේ. දැන් කොහමද අපි දන්නවා අල්ලස් කොමිසමට එළන චෝදනාවක් තමයි ඇරිච්ච ෆයිල් ඔක්කොම වැහුණා. ටෙක්නිකල් ෆෝල්ට් කියලා කොමසාරිස්වරු 3 දෙනා අස්සම් කළා නැහැ කියලා වැහුණා. ඒතර දැන් තව මොනවද වහන්න ඉතුරුලා තියෙන්නේ ෆයිල්? වහන්න තව කීපයක් තියෙනවා. මොකද හේතුව සමහරක් ඒවා අපි අවුරුද්දක් ඇතුළත නඩු පවරනවා කියලා පොරොන්දු වෙලා අස් කරගත් තාක්ෂණික කාරණා මේ යටතේ අස් කරගත් ඒවා තියෙනවා කීපයක්. ඒවත් දැන් වහගෙන යනවා සමහරක්. එතකොට මොනවද මේ දැන් ඒ කියන්නේ අලුතෙන් දූෂණ විරෝධී පනත එනවට බයේ මේ අය එහෙමනම් මේක ඩීල් එකක් වෙන්න එපයි. පොර්ට්ුවේ මන්ත්‍රීවරු සහ කොමිසමේ සමාජිකයෝ අපිට දැන් මෙහෙමනේ දැන් අපේ ලංකාවේ මිනිස්සු කොමිෂන් සභාවක් හදුවම හිතනවා හරි ස්වාධීනයි කියලා. අපි හොඳ උදාහරණයක් තමයි ජනරත්නායක පත් කළ අපේ ඒ කොමිෂන් සභාව ස්වාධීනයි කියලා ඔක්කොට කෑ ගැහුවා. නමුත් එහෙම නෑ. දැන් මෙතන ස්වාධීන කොමිෂන් සභාව කියලා කියන්නේ මේ රාජ මහින් මේ ගෝඨාභය රාජව විශ්ව සංශෝධනයේ බලයටපත් මේ බලය අරගෙන තමන්ට ඕනේ තමන් හිතවත් අය පත් කරපු ඒ කියන්නේ අල්ලස් කොමිසමේ දැනට ඉන්නේ රාජපක්ෂවාදීන්. ඒතු රාජපක්ෂවාදීන් දැන් උත්සාහ කරනවා මේ ෆයිල් ගොනු තියෙන ෆයිල් වල තමන්ගේ තමයි ඒගොල්ලෝ හැමදාම ඒගොල්ලෝ සමහර කට්ටිය පොලිසිය සේවය කළා සමහර කට්ටිය අධිකරණයේ සේවය කළා ඒගොල්ලෝ දිගටම ඔබ නම් කියන කැමැද්ද මේ අයගේ මේ කොමිෂන් සභාවක් වශයෙන් අපි කියමු මොකද හේතුව මේ කොමිෂන් සභාව තාම පවතින නිසා සමහරක් කළ පුද්ගලිකව නම් කිව්වොත් එහෙම අධිකරණ අපහාස කළා කියලා මොකද කාරණා එතකොට දැනට මේ මොහොතේ වහලා මේ ඩීල් එකක් ඔස්සේ වහලා තියෙන නඩු මොනවද ෆයිල් මොනවද ඒ රෝහිත අබේගුණතුමාගේ ෆයිල් එක වහලා තියෙනවා මොකද මේ තාක්ෂණික කාරණාක ඉල්ලාස් කරගත්ත එකක් එතකොට මොහන් පීරසි නඩු මේ ෆයිල් එක වහලා තියෙනවා මේජර් ජෙනරාල් මම නම ලියාගත්ත මේජර් ජෙනරාල් මේ පොඩක් ඉන්න මේජර් ජෙනරාල්
ගුණවර්ධන කියලා විජේ ගුණවර්ධන කියලා කෙනෙක් වහලා තිනවා ඒ ගෝඨාභය රාජපක්ෂ වයිල්ලක් වහලා තිනවා ඒ වගේම මේ හෙල්පින් හම්බන්තොටේ බීඕ එක සම්බන්ධ ප්‍රොජෙක්ට් එකක් සම්බන්ධයෙන් ෆයිල් එකක් ගන්න ඒක වහලා තිනවා ඒ වගේම මේ වජිරාභයවද බලපෑම් මත ගාල්ලේ සවුත්ලන්ඩ් විද්‍යාලයේ ප්‍රින්සිපල්ට විරුද්ධව තිබිච්ච ෆයිල් එකක් තිනවා වහලා තිනවා එතකොට ඒව තමයි මේ දිගින්දු ෆයිල් වහලා තින්නේ ඒතර ඒගොල්ලද මේ 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 පසුගිය සතියේ පනත සම්බන්ධ කරන්න ඉඩ නොදුන්නේ මේ ඩීල් එක මතද මේමයි මේ ඩීල් එක මත කියන්නේ මේගොල්ලන්ටත් තියෙනවා යම් මොකද හේතුව ඒගොල්ලෝ මත කපුටෙක්ට තමයි චෝදනා එල්ල කළේ විපක්ෂයේ සමහරක් වෙලාවට ඒගොල්ලන්ගේ මොකද ඒගොල්ලෝ කණ්ඩායමනේ මේ හේතුව මේ මේ අපි මේ පනත සම්බන්ධ කරන අතීතේ බලපන්න මේ මොකද ඒක ඒක ආවයි කියලා අතීතේ ෆයිල් නමුත් නඩු දැම්මොත් ඒ නඩු පවත්වන් යනවා යන්න වෙනවානේ ඒක නිසා මේ සාමාන්‍යයෙන් වෙන්නේ අල්ලස් කොමිසමට කොම පැමිණිල්ලක් ආවම ඒ පැමිණිල්ල දැන් සාමාන්‍යයෙන් අපේ රටේ අය තමයි යම් පුද්ගලයෙකුට විරුද්ධව බොරු හැමිල්ල දාන ප්‍රවණතාවල් ලංකාවේ තියෙනවනේ ඒක නිසා මේක පවත්වාගෙන යන්න පුළුවන් දෙකක්ද කියලා සාමාන්‍ය කොමිස සභාව තීරණය කළා කොමිස සභාවේ කොමසාරිසුරු මේක මේ පවත්වාගෙන යන්න කියලා විමර්ශන කණ්ඩායම වල දෙන විමර්ශන කණ්ඩායම විමර්ශන කල්ලි වල නීති අංශය දෙනවා නීති අංශය දීලා නීති අංශය මේ 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 කට උතර බලලා මේ ප්‍රකාශ බලලා මේක නඩුගොනුව පවත්වාගෙන යන්න පුළුවන් එකක්ද නැද්ද කියන එක තීරණය කළා තමයි කොමිස සභාවට යොමු කරන්නේ මේ මේ මේක නඩු බවත් පරම් පවරා පවත්වන ගන්න පුළුවන් නැත්නම් පවරා පවත්වන ගන්න හැකියාවක් නැහැ කියලා. නමුත් මේ දවස්වල සිද්ධ වෙන දේ තමයි ජාවත් දිනවා මේ මේ විමර්ශන කණ්ඩායම් මේ ප්‍රධාන කාට අමතරව ජාවත්ගේ පර්ණ පුද්ගලීය පදික දෙපාර්තමේන්තුවේ කාර්යාලය අරන් තිනවා අල්ලසහ ජොසු කොමිස සභාව කාර්යාලයක් වශයෙන්. හරි. ඒක ඇතුළේට මේ ගිහිල්ලා හැම කොමිෂන් සභාවේ සමාජිකයෝ සාමාන්‍යයෙන් කරන දේ තමයි විමර්ශන කණ්ඩායම් සහ නීති අංශයේ ෆයිල් එකක් රාෂ්ට්‍රය කරලා ඉවරලා මේක පවත්වා ගන්න බැරි නම් ඒක එවනවා කොමිස සභාවට නඩු මේ මිනිත්තු එක ගහලා පවරක් පවන්න. නමුත් දැන් වෙලා තියෙන්නේ කොමිස සභාවේ ආයේ විමර්ශන නිදාන බලපෑම් කළා මේ නඩු ගොනුවේ පවරා පවත්වාගෙන යන්න බෑ කියලා. කොයි කාර්යාලයද? ජාවත්ත කාර්යාලය. කොමසාරිස්වරු තුන් දෙනා ජාවත්ත කාර්යාලයට ගිහිල්ලා තුන් දෙනාම එක වෙලාව නෙමෙයි සමහරක් වෙලාවට විටි විටි ගිහිල්ලා. එතකොට මේ ලින්ක් එක මොකක්ද? කොමසාරිස්වරු තුන් දෙනයි මේ කපුටා කියලා කියන්නේ බැසිල් රාජපක්ෂනේ. බැසිල් හරහද මේක එන්නේ. ඔව් ඉතින් මොකද ඒගොල්ලෝ සම්පූර්ණ රාජපක්ෂලාගේ ආශිර්වාදයෙන් පත් වෙච්ච කටියනේ. මොකද ඒගොල්ලෝ මේ අදමගේ රාජකාරී කරන වෙලාවෙත් රාජපක්ෂලට හිතවාද නඩු දින්දු ලබා දුන්න රාජපක්ෂල විරුද්ධවාදීන්ට දඩුවම් මුල නියම කරපු කණ්ඩායම්නේ. ඒක නිසා ඒ සම්බන්ධයෙන් අපිට පැහැදිලිව මේ තියෙනවා. ඒ කියන්නේ අල්ලස්සෝ දූෂණ කොමෙසම අද තනිකර දූෂණයට පත් වෙලා ඉවරයි. අනිවාර්යෙන්ම. ඒ මොකද හේතුවද? ඒකම දූෂිත ආයතනයක්. ඒක තමයි දැන් මම හිතන්නේ දැන් මේ මොකද අපිට එකපාරක් ආරංචියක් ආව අර වෙහිකල් ලංකා ආයතනයේ හර්ෂ කියලා පුද්ගලයෙක්ගේ ඒ සම්බන්ධයෙන් හිටපු සභාපතිතුමාට වාහනයක් ලබා දුන්නා කියලා. එතකොට ඒ වගේ ආයතනයක් මේක දැන් ලංකාවේ පස්සේ තියෙන කොච්චර නීති සම්මත කරත් මේ දූෂණ වලදී බඳ ආසියාවේ හොඳම එක හරි ලෝකෙ හොඳම එක උනත් මේ මේ අපේ ජනතාව මේවයි කණ්ඩායම් පත් කරනවා නම් මොකද අපිට සාමාන්‍යයෙන් පේන රටේ ජනතාව අතරින් මේ වගේ දේවල් වලට යොමු කරන්න පුළුවන් මිනිස්සු ඉන්නවා. ඒ වගේ මිනිස්සු දැන් 2004 දී අපි ජාත්‍යන්තර ප්‍රඥප්තිරත් එකතු වෙලා තියෙනවා. අල්ලස් කොමිසමක් තියෙනවා. විජේදාස රාජපක්ෂම අල්ලස් කොමිසම අකර්මන්නේ කියලා ප්‍රකාශ කළා. ඒ අපි පත් කරන්නේ හැම තැනටම පොලිස් නිලධාරීන් හරින් ටික. ඒ කියන්නේ ලෝකේ වෙනත් රටවල් පත් කරන්නේ ඒ අදාළ විමර් මේ මේ එක්ස්පර්ට්ස්ලා පත් කරන්නේ මේ විශ්ය ගැන දන්න අය. එතකොට මේ අල්ලස් කොමිසම නඩත්තු කරන එක තේරුමක් නැහැ. තේරුමක් නැහැ. ඒක හරදන්නක මිටන හොඳයි. මොකද ඒක ලොකු වියදමක් දරනවා. මොනකවත් ඉච්චර වියදම. ඇයි මේ කොමසාරිස්වරුන්ට වාහන දෙන්න ඕනේ, කොමසාරිස්වරුන්ට පෙට්‍රල් දෙන්න ඕනේ, කොමසාරිස්වරු රියදුරු දෙන්න ඕනේ, කොමසාරිස්වරු කාර්යාල දෙන්න ඕනේ. මේ කොමසාරිස්වරු පූර්ණ කාලීන වෙන්නේ නැහැ. පූර්ණ කාලීන වෙන්නේ නැහැ. පූර්ණ කාලීන වෙනවා. ඒක දීමනා තියෙනවනේ පූර්ණ කාලීන කියන්නේ ඒගොල්ලන්ට මොකද හේතුව ඒගොල්ල වෙනත් වෙරකාවක් කළා විශ්‍රාම ගියේ කට්ටි ඊට පස්සේ පත් කළා දිනවා ඒගොල්ලන්ගේ වැටුප එක අබදාර දුර වැය බලක් ඒ වැටුප අඩු කරන්න බෑ ඒ වගේ පහසුකම් ලබා දෙනවනේ මොකද අපේ පහුගිය කාලේ එම්එම් හිටපු කොමසාරිස්වරු තමන්ට පහසුකම් අඩු වුණාම ඒ වාහන ලබා ගැනීම කළා ඒක කළා මේක කළා එතකොට ඒකේ ලොකු ඒගොල්ලන්ට කාර්ය පොලිස් නිලධාරීන් ඉන්නවා PSO ලා ඉන්නවා කාර්යාලයක් ඉන්නවා එතකොට ඒ වගේම මේ මේ දැන් හරියට පරීක්ෂණ පවත්වන්න නැත්තම් ඔබව තියාගන්න එක රට බරක් ඒක නිසා වහලා දාන එක හොඳයි මේ වගේ ආයතන පවත්වන උනොත් ඒක ලංකාවේ තියෙන ප්‍රධානම දූෂණ වෙච්ච ආයතන අල්ලස් කොමිසම කියලා ඔබ කියන්නේ අනිවාර්යයෙන් මොකද හේතුව ප්‍රධාන එකක් තමයි දැන් මොකද සාමාන්‍ය දැන් මේ කොමසාරිස්වරු බොහෝ වෙලාවට සතියට දවසක් නැත්නම් දෙකක් වලට එන්නේ ඇවිල්ලා පැයක් විතර තමයි ඉන්නේ මොකද අනිවාර්යෙන් මේ පූර්ණ කාලෙ ඉන්න පූර්ණ කාලෙ ඉඳවස්ථාවේ නමුත් මේක මේ රටේ තියෙන සත්‍යෙත් අනුව මේ රටේ තියෙන මේ ලංකාවේ ප්‍රශ්න ඇවිල්ලා දූෂණ නිසා මේ රට විනාශ වෙච්ච රටක් වෙන වශයෙන් මේ පහුගිය කාලේ මිනිස්සු අර්බුදේ ඇවිල්ලා මේ අරගලේ ඇවිල්ලා මේ දූෂණයට විරුද්ධව ලෝකෙම කෑ ගහන එක අපේ IMF එකත් කිව්වා උගල හොඳ නීතියක් හැදුවේ නැත්නම් අපිට ඉස්සර උදව් කරන්න බෑ කියලා. මොකද සැප්තැම්බර් මාසේ අපිට දෙවෙනි වාරිකේ ගන්න ඕන නම් අපි හොඳ දූෂණ වලට පනතක් අරන් යන්න ඕනේ. දූෂණ වලට පනත හොඳයිනේ. පනත හොඳයි. 2004 තියෙන එක. ඒක විතර නෙමෙයි තිබ්බේවත් ඔක්කොම හොඳයි ලංකාවේ. දැන් ඔබ පනත හොඳයි තිබුණේ හොඳයි. නෑ ඔක්කොම නීති හොඳයි ලංකාවේ. මෙයා තියෙන පුද්ගලිය පත් කරන විදිය වෙන්නේ මේ ප්‍රශ්නේ තියෙන එක නේ.
hari jamu katu makian ke purna kalau mereka berten nih hari ini pasi itu pasi villa memasuman itu dosa kau jaga kerja villa pada dia kitalah anuwa itu pas hati awas dengan lasan karena tema memalas komisi wahana di lekuk lekual itu ada masang karni itu apa temati ini mereka kepakai kerja makna mukul itu udah keluar apa raja ayat nah darat ini ikut awas menisudan ini taman udah ukur bari amem tanggul ini ikan alas komisi mat tanikar deshapal hencaya kata keluar kita dia yang boh yang berarti malah perut tuh dusun virudi panata sambat wevi sambat karena pas sil duna mereka tuh wevi sambat karena dusun itu nawati metitet tiabi meokom me prastawa itu hitu dusun ya orang kamar wanca apa kia nekam yang ikan mereka karena visa jati ane banyak ini mereka karena antukom biasa bahaya empat kirim karena itu pasi antukom biasa niem sudu swapi dana langka wevi apa ini musuh orang orang belati ini mereka langka wevi saman ini metu undra pat kerja antukom biasa apa ini itu nama emang kene ini antukom biasa nama kita ini dana itu gota beraja isem balayar gane antikal nama kita ini janadi budi gota pas janadi budi ini orangnya Dahana mungkin salah satu ini pasti termain jangan dibeti apa nama jangan petik siapa itu laka ikam awas. Oh, yang obat kianne Basil Raja Paksha komisaris tunggu nanti dalam dina wa me file lain kerana kia lah. Hei, kelim mana me? Zaman zaman suwe cawe kan ini pulang muka tamang ta. Lakukan dah kan? Lakukan dah kan? Ini pulang ni. Di yang kau lakukan itu. Ya, apa nama tempat ini? Nama tempat ini ini pulang muka parlimen tamat balai ini pohon tua kanda yang menisa me biasa sebab ini samarak keluar de balai pem komo koya karya itu dana kata naya ketemu mabuli kating me ke rasenwa. Ini bagi me ini disana mungkin tanne naya tempat ini kaya lebih kita muka me panutih hari lehat dekat bahasa darah ini mana komisaris suruh untuk ikut sah. Yang ini ada orang. Ini bahasa ini muka dia kalau sesuatu di kene minister kalau lehat apa yang wisma mengi ayat kene kini itu bahasa abia cina wisma minister kalau lagi kala hatu tuh yang wisma mengi kene kini polisi wisma mengi kene kini ini kalau bahasa beri bilang ini kalau patten kaya waktu namun patten kaya ini sah fulwan talang kalya kita lagi kalau lagi raja karya puri kalya kalil tamang tamangi suami suruh untuk sebagai kalian itu mungkin kalau balap itu. Itu kalau dengan allah komisaris itu ini apa dana itu sebenarnya panas hati ini dalam level samat wajah polis itu hari itu kalau lantas digu bimarsana forensik audit forensik pariksha kisi wakil awal bodi agne lo kayak itu tol lehman nemi itu kalau mereka lah mema pawat yang ne pala ke pawat yang ne ay mereka untuk mudah hari zaman jauh ini polis ini lah bahu tuh regut mem pahugi yudha kalai di sela yudha kalai emuti orang yang pasing mantri orang yang pasing ini langkah polis polis pos sekian sih hatulia kini me am yang PhD hari MSD hari ekok arak sih parna andu karo di bintu Islam yang andu karo hari Islam yang mantri orang yang pilih pasil ini kena awud pahu cikala perlu baca kati zaman ini hari di masa nak kerana mukadda ikal hundam pahadili zaman Allah sah dua jenis contohnya imersion komisi imersion kalau High Court nado da apa mahasiswa di nado da apa sih itu ikat kuat nabe itu berarti karo ini me berarti karo ya obat sandahan kerapu ibat kerja itu nado kipi ya me mayat di nado kipi ibat kerja itu ya oh ini sandahan kerja ini yang luar balam balam balap ayam kerja mukadda ikat ini prosedur ini fitting ya villa me komisi hari suruh balap ayam kerja as kerja itu kota me ibat kerja itu me komisi mah patuno tema ini nado itu mukadda nado tiap nado bukan mandor nado kerangnya anda pe hari prosedur ini mekai me komisi sama panat sambat unat ati tidak balap panne mereka si panat ati tidak balap panne balap panne itu orang alu teng macam mana bayar adhesi jenderal gua rek kayak villa alu teng komision sebab apa kau ham me tiri alu teng illa askara kan nanti villa alu bawa tangan kita muka tuh ini ikan ati tidak balap panne kan ati teng ini kan pemasnya kalau nanu alu daap alu me ahis ahis ini nene ikan daap alu lewat kerja tuh nih kita technical problem ya kalau macam alu alu ati nih polwat alu tuh indu kila alu tuh indu kita bi pawai cikal lah enggol enggol awasnya aygewa enggol lo milim kalla me komisaris tuh dengan asang kalla nih kila illa askara tawas antinwa. Namun sahaman poli minyak nado eva ke eva ke Muhammad naya ed pulwang Neil idde vela virus kar tu mangi tindu antinwa meka meya mah me mekila ekol pot tangan awas tahun itu tinwa. Itu ne ayan mau tamai taman tone vidya ta me pot tangan yang dai taman tone le eva askar gan dai. Aurudha kesan dana kita perundu vela kita mara keva aurudha kesan dana itu nikam mahosil lagi eva tiro antran tinwa. Oh, ekane Allah komisar makila kita meka hudu swadi na ayatane. Nee, itu ada dugusnya virudi panateng eti mana? Ane itu mana? Ayatane muka. Itu ada ekane. Dan pasti ini meka. Meku desa panat jurni. Itu ada ini. Meka, nama belum pasti. Muka itu Langkawi. Kisah itu desa panen paksa, pake malih maunat. Kisah desa panen paksa, tamang balik tempat orang tempatnya tamang tuh tahu kerupu tamang gini paksa ay misa. Langka abe inno ayam kisi brand dia kerja manusia inno ame orang guru doa ayam 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 kerana paksa ke badil nanti manusia. Eh kau orang yang kata api me pain ni ane, api kau me beat na biasa bahwa nama ojana kan nukota nama ojana kan nikah paksa orang ini tamang tempat tahu kerupu manusia. Tuh paksa tuh tahu kerupu manusia tuh mana inne. Ikan misa kau dah hari bilawa dah bersegar. Langka biasa bahwa nama ojana kerana paksa desa panen tora.
ලංකාවේ අල්ලසළු විරුද්ධව වැඩ කරපු මිනිස්සු ඕන තරම් ඉන්නවා. අවංක මිනිස්සු ඉන්නවා. අපිට තෝරගන්න පුළුවන් මිනිස්සු නමුත් හරි පත් කරන්න පුද්ගලයාට පක්ෂපාතී වෙනව නම් ලබන්දියා වන අතර ගැටීමක් ඇති වෙනව නම් කම්පියුටර් ඉන්ඩස්ට්‍රි එක එනව නම් අනිවාර්යයෙන් මොකද සාධාරණ කිටු වෙන්නේ කොහමද? එතකොට දැන් මේ පනත විජේ මේ මේ සුසිල් ප්‍රමජාන්ත විපක්ෂයේ චෝදනා විපක්ෂයේ කිව්ව සංශෝධන පස්සේ ගෙන අද ප්‍රාස් කරන්න. එතකොට මේක ගැන සාකච්ඡාවක් කතානායකවරයා කාමරේ තිබුණ බව කියනවා. එතකොට මේ මේ සාකච්ඡාවට හේතු වුණේ මේකයි. ඔබ කියන්නේ මේක කල් දාගන්න ඕනේ නිසා. ඒක සම්මතුනා නම් ඉතින් පස්සේ කොමිෂන් සභාව අහෝසි වෙනවා. ඒතර අපි දෙන දැන් කතා කරන වෙලාවෙත් තව ෆයිල් අයින් කරගන්න වෙතරි. අනිවාර්යෙන්ම වෙන්න වෙන්න පුළුවන්. ඔබ ඒක ගැන අවධානයෙන් දින්නේ. මම තොරතුරු වෙනද තොරතුරු. මොකද මට මේ ඇතුලෙන් යම් යම් කාරණා මේ දැන් මේක තමයි ඔබට මේ සම්බන්ධයෙන් අපි කතා කරලා තුන නිසා තමයි මේ අද මේ කතා කරන්නේ. මොකද මේ පාන සම්මත වෙන වෙලාවේ වෙන දේවල්. ඔබ හිතනවාද අද මේක එළියට දැම්මට පස්සේ අඩුම ගානේ තව වහින ෆයිල් ටික නතර වෙයි කියලා. නතර වෙයි කියලා මොකද එතකොට අවධානය යොමු වෙලා තිනවා කියලා අපි කවුරු දැනගන්නවද? අපි ෆයිල් එකක් වහන්න කොමසාරිස්වරයට තනියෙන් බෑ. ඔව් යන්න ඕන තිබිරිගස්සයා ඔෆිස් එකට. ජාවත් ඔෆිස් එකට. ජාවත් ඔෆිස් එකේ තව ස්ටාෆ් එකක් ඉන්නවා. දැන් තනියෙන් මෙහෙමයි ඒක ප්‍රොසීඩියර් එක තව කල් යනවනේ. ඒක නිසා තමයි සාමාන්‍ය වෙන්නේ තමයි ඒගොල්ලෝ විමර්ශනය කරලා ලීගල් එකට දාලා මේකට කරුණු පවන නැත්නම් ඒගොල්ලෝ කියනවා පවන ප්‍රවණ නැහැ කියලා කොමිෂන් එක සභාවට එවනවා. නමුත් ඒටි ඉස්සෙල්ලා මේගොල්ලෝ කොමිෂන් සභාවේ කට එතනට ගිහිල්ලා මේ බලපෑම් කිරීම තමයි ප්‍රශ්නේ මේක. ඔයතර බලපෑම් දැන් ඔබ බලාපොරොත්තුනේ මේක අනාවරණය කිරීම හරහා කොමසාරිස්වරුන්ගේ බලපෑම් වලට අර ඒ ෆයිල් එක වහන පුද්ගලයන් නතු නොවන එක ඒකද බලාපොරොත්තු? මම බලාපොරොත්තුනේ ඒකයි. ඒ බය වුණොත් මොකද කරන්නේ? මේ කියන්නේ මේ 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 දැන් කොමසාරිස්වරු බලපෑම් කරලා මේ ෆයිල් එක ඉල්ලාස් කරගන්න. ඔකනේ කතාව ඔබ කියන්නේ. නමුත් ඒ ඉල්ලාස් කරගන්න වෙන තිබිරිගස්සයාගේ කාර්යාලේ ඉන්න අය කොමසාරිස්වරුන්ගේ මතයට නතුලා හිටියොත් මොකද වෙන්නේ? ඒක තමයි ඒක තමයි වෙලා තියෙන්නේ. මොකද ඒක වෙලා තියෙනවා. මොකද හේතුව මේගොල්ලෝ කලගිරීමෙන් ඉන්නේ. ඒ නමුත් ඒකට කරන්න දෙයක් නැහැ. කොමසාරිස් මොකද තවත් එකක් තමයි අපි දැක්ක පහුවේ කාලේ හිටියා සරත් ජයමාන්න අධ්‍යක්ෂ ජනරාල්තුමා, ඒ වගේම නිලුක් ශ්‍රේෂ් වික්‍රමසිංහ අධ්‍යක්ෂ ජනරාල්තුමිය ඉතාමත් නිර්භය වැඩ කළා. ඒගොල්ලෝ මේක ලොකු දෙයක් කරන්න මේ 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 පනතේ නිර්මාපකයා ගොඩක් සරත් ජයමාන්න මැතිතුමාගේ සංකල්ප තමයි ගොඩක් මේක තියෙන්නේ. නමුත් දැන් ඉන්නේ කෙනා අර කොමිෂන් සභාවේ තුන් දෙනා ටිකටගේ යටට බය වෙලා මේ මේ සද්ද නොකර ඉන්න කොමසාරිස් අධ්‍යක්ෂ ජනරාල්තුමා හොඳ පනතක් විජේදාස හදලා තියෙනවා කියලා. වැඩක් තියෙද? ඒක තමයි මම කියන්නේ මේ බැරිලයක් අපි මේ සටන් කරන්න ඕනේ. අපි හැමෝම මේකට මේ පොඩි ප්‍රෙෂර් එකක් දෙන්න ඕනේ. මේ දේශපාලන හෙංචයයන් තොරව ස්වාධීන අපේ බ්‍රෑන්ඩ් වෙච්ච ජනතාව ඉන්නවා. හොඳ අල්ලසර විරුද්ධව ඇත්තම අවංක මිනිස්සු ඉන්නවා. ඒ වගේ මිනිස්සු පත් කරන්න කියලා. මොකද හේතුව හැමෝම නම් නිදේශ කරද්දී අපිට අපේ පක්ෂ රැඩගලාද අපිට උදව් කළාද කියන එක තමයි බලන්නේ. දැන් අපි මේ හැමතැනම මොකද පාර්ලිමේන්තුව කිව්වා ස්වාධීන කොමිෂන් සභාව කියලා. ඒකෝර මේවා ස්වාධීන නැහැ කියලා. දැන් තව හොඳම එකක් තමයි මේකේ දැන් ඔබතුමා ඉස්සෙල්ලා හොඳට කිව්වා අපේ පොලිස් නිලධාරීන් මේ නිපුණත්වයක් නැහැ කියලා. පස්සේ සරත් ජයමාන්න මහත්මයෙන් දැද්දි මේ සම්බන්ධ විශේෂත්වයක් තියෙන මේ උපාධි තියෙන ඒ කියන්නේ මේ 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 ෆොරෙන්සික් ඔඩිටින් ෆොරෙන්සික් ඇකවුන්ටින් ඒ වගේම ඉංජිනේරු ශිල්පය හැම ශිල්පයක්ම දාන්න 200ක් බඳව ගන්න තරංග විභාග තියෙන සාධාරණ කළා. ඒ 200 බඳව ගන්න නැතුව නැවතත් මේගොල්ලන්ට අවශ්‍ය ආකාරයෙන් දැන් මේ දවස් ඉන්ටර්වයුව කරගෙන යනවා. යන්නේ ඉස්සෙල්ලා කණ්ඩායම් බඳව ගන්න ඉන්ටර්වයුව කරගෙන ක්‍රමී පවතිනවා. ඒතකොට දැන් ප්‍රශ්න තියෙන්නේ හැමෝගෙම සටන් පාටය. අපි ආවොත් අපි හොරු වල්නවා. ජනතා විමුක්ති පෙරමුණ අර මොකද්ද කමිටුව කිටියා මේ මේ දූෂ්‍ය විරෝධී බලකාය. ඊට පස්සේ ෂණික මේ මොකක්ද ඔන්නම කමිටුව ගත්ත මේ 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 ඔවුන් කියනවා මම නම් හිටියේ නැහැ. නමුත් ඒ කැබිනට් පේපර් එකේ නම තියෙනවා. ඒතකොට අනුර කුමාර නිතරම ආවොත් කියලා අන්න මගේ ෆයිල් එක ෆයිල් ටික තියෙනවා මේ මේ ඩිකියේ කියලා සජිත් කියනවා මම ආවොත් හොරු අල්ලනවා. මේ හැමෝම එන්නේ හොරු අල්ලන්න. අල්ලන හොරෙක් නැහනේ. මේ මෙහෙමනේ මේ මේ ආයතන ප්‍රමාණවත් වෙන්නේ නැතුව නඩු පවරුවොත් එම් නිදහස් වෙන එක නෙවෙන්නේ. ඒතර මේ නිදහස් වෙන්න ඕන විදිහම නඩු පවරුවා කියලාද කියන්නේ? අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම දැන් කොයි ඉන්නේ කොයි කෙනාද දැන් ලංකාවේ අල්ලස් දූෂණ පනත යටතේ සාමාන්‍ය පොඩි විදුහල්පතිවරයෙක් හරි පොඩි රජයේ සේවකයෙක් හරි වැඩිකරු වෙන්නේ නැතුව අල්ලස් පනත යටතේ කවුද ලොකු බලවන්තයෙක් ලංකාවේ වැඩිකරු වෙලා තියෙන්නේ? ඇයි අර මේ 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 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මම හිතර පුද්ගල මහනාමයි දිසානායකයි මේ දෙන්න ටාත් සමුද්‍ර හෝටලේදී මේ මේ සීනි ෆැක්ටරි එක නේද? අන්න මම හිතර ඉහෙලම දෙන්න දැන් මේ ඉහෙලම දෙන්න ඒක එතනත් ඔතන එතනත් අපි බලනකොට එතන දේශපාලන ගැටුම ප්‍රතිපලයක් ලෙස තමයි ඒක සිද්ධ වුණේ. ඒක ප්‍රතිරුණේක. ඒ කියන්නේ එතනදී මෛත්‍රීපාල සිරිසේනයි චන්ද්‍රිකාගේද නෑ නෑ රනිල් වික්‍රමසිංහ ඇතුළු ගැටුමත් එක්ක ඇතිවෙච්ච ගැටලීමක් කියලා අපිට අදහස් කරනවා. නමුත් ඒ ගැටලීමත් ඒකුල සාර්ථක කරන්න බැරුණා. මොකද දන්නවද ඒකේ නියම මේ කන අල්ලගන්න ඉස්සෙල්ලා අල්ලසයි නියම කෙනා අනිමේ අල්ලගත්තේ නියම කෙනා අල්ලගන්න ඉස්සලා කලබල වෙලා මේ දෙනල්ලා ගත්තා. නමුත් අපිට නියම කෙනා එළියේ ඉන්නවා. නියම කෙනා එළියේ හිටියා කියලා කියනවනේ. කවුද?
මේගොල්ලෝ හිටපු හොටලේ ලොබි එකේ තව කෙනෙක් හිටියා කියලා කියනවා. කවුද ඒ කෙනා? ඒ කියන්නේ මෛත්‍රීපාල සිරිසේනගේ කවුරු සම්බන්ධ කෙනෙක් මේ මේ මුදල් ලබා ගන්න බලාපොරොත්තු ඉන්න කියලා. නමුත් අල්ලස් කොමිසම එතනට නම් ගියේ නැහැ. මේ දෙනෝ අල්ලගෙන මේ නඩුව දැම්. අල්ලගෙන කේසේ වැහුවා. ඒතර ඒ ලොබි එකේ හිටපු කෙනා අහුන්නේ නැහැ. ඔහු තාම ලංකාවේ ඉන්නවා. ලංකාවේ ඉන්නවා. නිදහසේ ඉන්නවා. නිදහසේ ඉන්නවා. එතකොට ඒ වැටලිය ප්‍රමාර්ථ උනේ ඒ ඒ ප්‍රහාරයක් කෙල්ල කරන්න. ඒකත් එක්ක තමයි මම හිතන ඔය වැටලීමත් එක්ක තමයි රනිල් ගේයි මෛත්‍රී ගැටම උග්‍ර උනේ. ඔව් මොකද මේ රනිල් මෛත්‍රී ගැටම මට තේරුනේ නෑ. මෛත්‍රී රනිල් ගේම් පලිගන්න මේ වැටලිම කරා. නෑ නෑ මෛත්‍රී ගේම් පලිගන්න. ඔව් ඒක ඒක රනිල් මෛත්‍රීගෙන් පලිගන්න මේක කළා කියන එක. ඉතින් වැටලිම කළා කියන පිළිබඳව අතට මෛත්‍රීපාල සිරිසේනගේ යම් කෙනෙක් ලොබි එකේ හිටියනම් මේ 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 අල්ලස බෙදා ගන්න රනිල් එයාවත් අල්ලන්න ඕනේ. ඇයි යන්නේ නැත්තේ? ඒක අල්ලස් කොමන නිලධාරියෙක් එතනට ගියේ නෑනේ. ඒගොල්ලෝ තවපොට් එකක් ඇයි ඇයි ගියේ නැත්තේ? ඒක තමයි ඒක. මේ කියන්නේ දැන් මේ මේ ඩීල් එක කළේ රනිල් ගේ උමනාවට. මෛත්‍රීගනේ මේ ඩීල් එකනේ මේ මේ වැටලිම කරේ. මේම ඒගොල්ලෝ අදහස් තිනවා මේ 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 වගේ දැනකට ගියේ මොකද ඒ සාමාන්‍ය ලංකාවේ ඔයගේ දැනකට ගිහිල්ලා අල්ල ගැනීම කරන්න නෑ. තා සමුද්‍ර හෝටල් එකේ කාපාක එකේ මේක උනේ. ඔව්. එතකොට මේ පිළිබඳව මං හිතන්නේ අල්ලස් කොමිසම ස්වාධීන වැඩ කරන්න උත්සාහ කරලා තිනවා. මං හිතන්නේ එතකොට ඒකත් එක්ක මේ මේ ගැටුම මැදිහත් වෙලා තිනවා. මොකද හේතුව එතන අල්ලස් කොමිසමේ අපි කියන විදිහට ආදර්ශන් දාලා ඒ වගේ වෙලාවදී සමහර කණ්ඩායම් පක්ෂපාතීවනේ වැඩ කරන්න. ඔව් හැබැයි ඔබ කියන විදිහට තා සමුද්‍ර හෝටලේ මේ කාපාක සිදුවෙච්ච ඒ මහා අල්ලසේ මහා මොලකරු තාම නිදැල්ලේ ඉන්නවා. තාම නිදැල්ලේ. ඔව් අල්ලන්නේ. මොකද හේතුව මේගොල්ලන්ට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක අපිට මාධ්‍ය වලින් වාර්තා වුණා, මෙහෙම වාර්තා වුණා. වෙන පුද්ගලෙක් අවිල්ල හිටියා කියලා. නමුත් අල්ලස් කොමිසම නිලධාරීන් එතනින් ඒගොල්ලෝ කඩිමුඩි අත්වලට ගැනීමෙන් පස්සේ මේක මේ ඉවර වුණා. ඒ පස්සේ අපිට කතා කරන්න කොහොමද හැකියාවක් නැහැ. දැන් ජීවිතාන්තය දක්වා සිරදඩුවමන් නියම වෙලා තියෙනවා. ඒතර මේ ඔක්කොම ෆික්ස් වෙලා යන්නේ නේ. මේ ෆික්ස් කරනවා. ඒ කියන්නේ අවශ්‍ය කෙනා කතා කරනවා, අවශ්‍ය කෙනා ගන්නවා, අනවශ්‍ය කෙනා මේ අයින් කරනවා. දේශපාලන බලය සම්බන්ධ කාරණාවලදී තමන්ට අවශ්‍ය නැති පුද්ගලයෙක් ඉන්නවා නම් අපේ නඩු පැවරීම වෙනවා, නඩු අවශ්‍ය නැති පුද්ගලයෙක් ඉන්නවා නිදහස් වෙනවා. ඒක දිගින් දිගට සිද්ධ වෙන්නේ ඒක. ඉතින් අපිට කතා කරන්න දෙයක් මෙතන ඉහට ඉතුරුලා තියෙනවා. මේ ඔක්කොම ෆික්ස් නම් වෙන්නේ. එතකොට මේ මෙච්චර ලොකු පොතක් ඔය අරන් අවිල්ලා තියෙනවා. මේ 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 නෑ මේක හොඳ මේක මෙලා තියෙන ලංකාවේ නීති ප්‍රමාණවත් ඕන් තරම්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ ස්වාධීන කොමිසම බිහි කරගන්නේ කොහොමද කියන එක. අපේ රටේ මිනිස්සුන්ගේ චින්තන වෙනස් කරලා මේ සිස්ටම් එක වෙනස් කරන එක අරගලයේ අය කෑගව සිස්ටම් වෙනස් කරන්නේ කොහොමද කියන එක. දැන් මගේ සාකච්ඡාවලට අනන්ත අප්‍රමාණ වාර ගන්න සහභාගීුණා වංචා හා දූෂණ වැරැක්වීමේ ස්වාබැලීමේ කොමිසමේ ජනාධිපති කොමිසමේ ලේකම්වරයා ලැසිල්ද සිල්වා නිතර කියපු දෙයක්. මම ෆයිල් මට මෙයා බලපෑම් කළා, මෙයා බලපෑම් කළා, මෙන්න මම ගෙදර ඉන්නකොට මාව එලිට ඇහුවා. මේ ජනාධිපති පත් කරපු කොමිසම ජනාධිපතිමයි පත් කරන, ජනාධිපතිමයි එලිට යවන්නේ. ඉතින් මොකද්ද මේ කතාව වෙන්නේ? සාමාන්‍යයෙන් ඔය මේ මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලංකා කොමිෂන් සභාව පිළිබඳව කියලා දෙන කිසි වැඩක් නැතියක්. මොකද ඒව ඇවිල්ලා ජනාධිපතිවරු ප්‍රශ්න යට ගහන්න කරන උපක්‍රම කියලා තමයි කියලා තියෙන්නේ. නෑ මේ 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 නාමල් මේ ඔක්කොම ෆික්ස් කියන්නේ මේ මේ සෙටප් නේ. සෙටප් සෙටප්. ඒ කියන්නේ මට ඕන නම් මම ඔයාව ගන්නවා. දැන් මේකත් මේ දැන් මෙහෙමනේ අපි දැන් IMF 16 වතාවක් ගිහලා 17 වෙනි වතාවනේ මේ ගිහිලා තියෙන්නේ. මේ IMF එක රවට්ටන්නද මේක කරන්න කියලා දන්නේ නැහැ. මොකද IMF එක මේක නැතුව දෙන්නේ නැහැ. හැබැයි මේක IMF එක රවට්ටලා වැඩක් නැහැ. අපි ඉදිරියට මේ රට යම් තැනකට ගේනවා නම් මේ පනත හරියට ක්‍රියාත්මක කරලා හරි කොමිස් සභාවක් පත් කරලා හරි අධිෂ්ඨානවලේ පත් කරලා මේක ක්‍රියා කළොත් විතරයි අපේ රටට සුගතියක් වෙන්නේ. නැත්නම් IMF රවට්ටන්න මේ පනත ගිනනවා වැඩක් නැහැ කියනද අපිට කියන්න තියෙනවා. ඔව් එතකොට දැන් අපේ පනත ගේනවා. හැබැයි පනත ගේනකොට අබේ අල්ලස් කොමිසමේ ඇතුලේ දැනට තියෙන මේ පවර්ලා තියෙන නඩු ටික ඉවත් කරගෙන තියෙයි. ඔව් තවම මම කියන්න ඕනේ මම අර කිව්වා වගේම දැන් මේ දූෂණය කිව්වහම දැන් ඒ දැන් මම කිව්වා ඉස්සෙල්ලාම දවසට දුමාන දවස් දෙකයි පැය දෙකයි එන්නේ. හැබැයි ඒකේ ඩ්‍රයිවර්ලට පැය 24 ඕටේ කියලා තියෙනවා. අල්ලස් කොමිසමේ? අල්ලස් කොමිසමේ. කවුද කොමසාරිස්වරුන්ගේ? කොමසාරිස්වරුන්ගේ. වැටෙන්නේ නැතුව? වැටෙන්නේ නැතුව. පැය 24 ඕටේ දාන්න කොහොමද? ඒක තමයි ඒක. පැය 24 කවුරු වැඩ කරන්න බෑනේ. ඒක තහනන්නේ. නෑ ඒගොල්ලෝ එක ආවා ගියා එමස් වලට ගියා. ඒ කියන්නේ අධික ලෙස ඕටේ. බොරුවට මේ චාට් ෂීට් එක පුරවලා. ඒ කියන්නේ එතකොට එහෙමනේ එතන වෙන්නේ. එතකොට චක්‍රලයක් ගහලා තිනවා මේ ප්‍රධානිය වක් කියන්න ඕනේ කියලා බොරුවට ඕටි දැන් මේ දවස්වල ප්‍රශ්නෙත් එක බලලා ඕටි කපලා තියෙනවා. නමුත් අල්ලස් කොමිසමේ අය මොකද ඒගොල්ලෝ එන්නේ දසුමාන දවස් දෙකයි. හැබැයි ඩ්‍රයිවර්ලට හැමදාම හදි දවස් පහේම මේ 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 ඕටි වැටලා තියෙනවා. ඒ තමයි මේක ඉතින් අල්ලස් කොමිසම කියලා කියන්නේ ඒ තරම් දූෂිත වෙච්ච ආයතනයක්. ඉතින් අපි ඕකම අදා ගන්න නැතුව ඒ කියන්නේ වැටක් නීලක් ගොයම් කරනවා නම් කාටද මේ අමාරුව කියන්නේ? එතකොට අපි ඒ වගේම ආයතනයක් මේ පනතෙන් ඇදුනොත් එහෙම වෙන්න පුළුවන්. එකම වෙනස තියෙන්නේ ජනාධිපතිවරයා පත් කරන්නේ නැති එක විතරයි කොමිසමේ මේ සමාජිකයෝ. ව්‍යවස්ථාදායක සභාව ඒකත් අපි දැක්කනේ 19 වෙනි සංශෝධන පත්කරපු සමහරක් ඒවා කොච්චර දේශපාලන ලැදියාවන් තිබුණා නේ. මේ මිනිස්සුනේ එන්නේ ලේයට මස් නහර තියෙන අපි වෙන රටවල් වගේ නෙමෙයි අපේ රටේ දේශපාලන සම්බන්ධය. එතකොට මේ මුළු සෙටප් එකම පාර්ලිමේන්තු